උණුසුම්පුවත් නැරඹීමට සියත නිවුස් subscribe කරන්න නවතම පුවත් දැමූ සැනින් එසැනින් දැනගන්න bell button එක click කරන්න අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන පුවත් විකාශයත් සමග මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන්ම අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත අපරාධ සිද්ධීන් රසකට සම්බන්ධ පාතාල කලි සමාජිකයෙකු පොලිස් වෙඩිපහරින් ජීවිතක්ෂයට පෙරහුරු මැතිවරණය අද මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1814 දක්වා ඉහළට ලොව පුරා ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 7කට ආසන්නයි ජීවිතක්ෂයටපත් පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂ 4 ඉක්මවයි කාන්තාර පළඟැටියා ලංකාවට එයිද පරිසර සංවිධාන අනතුරු අගවයි ප්‍රථමයෙන් අවධානය යොමු කරමු දේශීය පුවත් වෙත නිරෝධායන නීතිවලට අනුව මූලික සෞඛ්‍ය නිර්දේශ අනුකමනය කරමින් මැතිවරණයේ පැවැත්විය යුතු ආකාරය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම සඳහා පවත්වන විශේෂ පෙරහැරු මැතිවරණය අද අම්බලන්ගොඩදී ආරම්භ වුණා නිරෝධායන නීති රීතිවලට අනුව මූලික සෞඛ්‍ය නිර්දේශ අනුකමනය කරමින් මැතිවරණයේ පැවැත්විය යුතු ආකාරය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම සඳහා පවත්වන විශේෂ පෙරහැරු මැතිවරණය අද පැවැත්වීමට කටයුතු කර තිබෙනවා අම්බලන්ගොඩ විලේකොඩ ධම්ම යුක්තිකාරම විහාරස්ථ ධර්මශාලාවේදී මෙම පෙරහැරු මැතිවරණය පවත්වනු ලබනවා මෙහිදී සෞඛ්‍ය ආරක්ෂිත ලෙස ඡන්ද මැදිස්ථාන සකස් කරගන්න ආකාරය සහ එක් ඡන්දදායකයෙකුට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගතවන කාලය පිළිබඳව පරීක්ෂා කිරීමට නියමිතයි මෙම විශේෂ මැතිවරණ පෙරහුරු සඳහා ඡන්ද දායකින් 200ක පමණ පිරිසක් යොදාගෙන තිබෙනවා සෞඛ්‍ය නීති අනුගමනය කරමින් ඡන්ද මැදිස්ථාන පවත්වාගෙන යාමේදී මතුවිය හැකි ගැටලු හඳුනා ගැනීම මෙම වැඩපිළිවෙලේ ප්‍රධාන අරමුණ වෙනවා දුරස්ථභාවය පවත්වාගෙන යමින් මුඛ ආවරණ හා විසබීජ හරණ තීර භාවිත කරමින් ජාතික හැඳුනුම්පත් අතින් නොඅල්ලා ඡන්දය ප්‍රකාශ කරන ආකාරය පිළිබඳව මෙහිදී අවබෝධයක් ලබා ගනු ඇති මේ අතර මහ මැතිවරණයේ පවත්වන දිනය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම හෙට දිනේදී අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා මැතිවරණ දිනයේ ප්‍රකාශයට පත් කරන ගැසට් නිවේදනය සහ අපේක්ෂකීන්ගේ නම් හා මනාප අංක ප්‍රකාශයට පත් කිරීමටද නියමිතව තිබෙනවා පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සහ ජුනි මාස 20වනදා මහ මැතිවරණයට දින නියම කිරීමට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අග විනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඒකමතිකව තීන්දුව කළා මේ අතර කොරෝනා තත්ත්වයේ හේතුවෙන් එළඹෙන මහ මැතිවරණයේ පැවැත්වීමට විශාල මුදලක් වැය වෙනු ඇති බවටද තොරතුරු වාර්තා වෙනවා එමෙන්ම මහ මැතිවරණ පවත්වන ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් යෝජනාවලිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් පසුකෙදා මැතිවරණ කොමිසම වෙත බාර දුන්නා. අපරාධ සිද්ධි රැසකට සම්බන්ධ පාතාලිකල්ල සමාජිකයෙකු මිණුවන්ගොඩ බල්ලපාන ප්‍රදේශයේදී පොලිසිය සමග සිදු වූ වෙඩිහුම්වාරුවකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මිඩුවන්ගොඩ ප්‍රදේශයේදී පොලිසිය සිදු කළ වෙඩිතැබීමකින් පාතාලකලී සමාජිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සෙගකරු සැඟව සිටින බවට පෑලියගොඩ අපරාධ විමර්ශන ඒකකයට ලද තොරතුරක් මත අද අලුයම් කාලයේදී ඔහුව අත්අඩංගුවට ගැනීමට යෙදී සෙගකරු විසින් පොලිසියට වෙඩි තබා තිබෙනවා. එෙහිදී පොලිසිය සිදු කළ ප්‍රතිප්‍රහාරවලදී සෙගකරු තුවාල ලබා දියුල පිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර එෙහිදී ජීවිතක්ෂයට පත් වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළේ. මෙම සෙගකරු වයස අවුරුදු 50ක් වන බල්ලපාන දියුලපිටිය ප්‍රදේශයේ తాවකාලිකව පදිංචිව සිටි පුද්ගලයෙක් බවත් ඔහු ඝාතන කිහිපයකටද සම්බන්ධයි බවත් පොලිසිය සඳහන් කරනවා. මෙම සැකකරු රත්මලාන මොරටුවැල ප්‍රදේශවල මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවෙකු බවත් විවිධ නම් වලින් පෙනී සිටමින් සිටි අපරාධකරුවෙකු බවත් අනාවරණීය වී තිබෙනවා. සැකකරුගේ මృత ශරීරය දියුලපිටිය රෝහලේ මృత ශරීරාගාර එකකේ තැන්පත් කොට ඇති අතර සිතේ සම්බන්ධයෙන් පැලියකොඩ දිසා අපරාධ කොටාෂය හා කැලණිය කොටාෂ අපරාධ විමර්ශන ඒකකය වැඩි විමර්ශන සිදු කරනු ලබනවා වත්මන් ආණ්ඩුව විසින් අපරාධකරුවන්ට කිසිසේත් ඉඩ ලබා නොදෙන බව හිටපු රාජ්‍ය අමාත්‍ය රමේෂ් පතරණ මහතා පවසනවා ඒගාල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්
ඓක්වතාවක් නෙවෙයි දෙවතාවක් නෙවෙයි තුන්වතාවක් මේ රටේ ජනතාවගේ මරණ බිය තුරන් කළ රාජ්‍ය නායකින් දෙපලක් හැටියට තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාත් මහින්ද රාජපක්ෂ මැතිතුමාත් ඉතිහාසගත වෙන්නේ මිත්‍රවරුනි මේ රටේ නීතිගරුක සමාජශීලී සාතිශය බහුතරයක් වෙච්ච ජනතාවට නිදහසේ ජීවත් වෙන්නට පුළුවන් වටපිටාව පරිසරය එතුමා ඉදිරි කාලෙදි මේ රටේ ගොඩනගනවා මේ රටේ ජන ජීවිතයට බලපාන ප්‍රධාන කරුණු ආතාලේ මර්ධනය මෙරටේ දීර්ඝකාලීන වැසණයක් බවට පත් වෙලා තිබෙන කුඩු ව්‍යාපාරේ නතර කිරීම ඇති කරුණු මේ තමුන්නාසලගේ අපේ මේ ඉදිරි වසර 4ක කාලය තුල ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අනිවාර්යෙන්ම කරලා පෙන්නනවා කියන කාරණය බොහොම පැහැදිලිව අපි තමුන්නාසලට ප්‍රකාශ කරනවා කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා සිදු වී ඇති මරණ සංඛ්‍යාව මේ වන විට ලක්ෂ 4කම වා තිබෙනවා මෙතර ඊයේ දිනේ නව ආසාදිතයින් 13 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට COVID-19 හෙවත් නව කොරෝනා වෛරසයේ ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව 1814 දක්වා ඉහළ ගියා. ඊයේ දිනේදී මෙරටින් හඳුනා ගැනුණු නව කොරෝනා වෛරසයේ ආසාදිත පුද්ගලයන්ගේ සංඛ්‍යාව 13ක්. ඒත් සමගින් මෙරට COVID-19 වෛරසයේ ආසාදිත පුද්ගලයන්ගේ සංඛ්‍යාව 1814ක් දක්වා ඉහළ ගියා. ඊයේ දිනේදී COVID-19 වෛරසය ආසාදිනේ වී රෝහල් ගත කෙරෙනු පුද්ගලයන් 33 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමග මෙරට පූර්ණ සුවය ලැබූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 891ක් බවයි වසංගත රෝග විද්‍යාංශය ප්‍රකාශ කළේ. වෛරසය ආසාදිනේ වී මේවන විට පුද්ගලයන් 912 දෙනෙකු තවදුරටත් රෝහල් වල වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුබනවා. මෙතර මෙරටට පැමිණීමට නොහැකිව එංගලන්තයේ රැඳී සිටි ශ්‍රී ලංකිකයින් 278 දිනක රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 504 දරන විශේෂ ගුවන් යානයක් අද අලුයම 2:50ට ලන්ඩන් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා. මෙම ගුවන් මගින් පිරිස එංගලන්තයේ ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළේ සිට පැමිණ ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. මෙම ගුවන් මගින් පිරිස සහ ඔවුන් පැමිණි ගුවන් යානයේ කාර්ය මණ්ඩලය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් අනතුරුව ගුවන් තොටුපළ තුලදී PCR පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා. समस्त गोलीय कोविड-19 ආසාදිතයින් ගණන මෙවර විට ලක්ෂ 70කට ආසන්න වී තිබෙනවා. වාර්තා වන समस्त कोविड මරණ සංඛ්‍යාව ලක්ෂ 4කට අධිකයි. මෙවන විට ලොව පුරා මරණ දහස ඉක්මවා වාර්තා වන රටවල් සංඛ්‍යාව 29ක්. කොවිඩ් වෛරසය හේතුවෙන් තවමත් වැඩිම මරණ වාර්තාවන්නේ යුරෝපා රටවලින් වන අතර ඉන් 178,000කට අධික මිනිස් ජීවිත ප්‍රමාණයක් යුරෝපයට අහිමි වී තිබෙනවා. වැඩිම මරණ සංඛ්‍යාවක් මෙවන විට වාර්තා වී ඇත්තේ ඇමරිකාවෙන් වන අතර එම සංඛ්‍යාව 111,658ක් කොරෝනා ආසාදිනේ වී සිදුවන මරණ වලින් ලොව දෙවැනි තැන මෙවන විට පසුවන්නේ බ්‍රසීලයයි. එරටින් මරණ 35,211ක් වාර්තා වී තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ දින මුල්කිරිගල ඓතිහාසික රජමහා විහාරස්ථානයේ වැඳ පුදා ගනිමින් ආශිර්වාද කරගත්තා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ දින මුල්කිරිගල රජමහා විහාරස්ථානයට පැමිණියා. විහාරස්ථානයට පැමිණි අග්‍රාමාත්‍යවරයා මාතර හම්බන්තොට දෙපළාතේ ප්‍රධාන සංගනායක බෙලිකල්ලේ සරණපාල නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. राज्य इंजीनियर संस्था निलधारी समग विहारस्थान इतरे संवर्तन कटियत संबंधे अग्रमाह विहाराधिपति नाहिम्यान मेहदी साकला मेमा वस्तावट मात्य चमल राजपक्ष महता දේශපාලන පක්ෂ තුල ඇති ගැටලු විසදා එක්සත් ජාතික පක්ෂයේ ඉදිරියට රැගෙන යන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසනවා. ඒ කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අප ජනතාවගේ විශ්වාසය තුනින් කටයුතු කිරීම තමයි අපේ එක්සත් ජාතික පක්ෂ 291ම ඉන්නේ. අප විශ්වාස කරනවා ජනතාව තුළ හැම දේශපාලන පක්ෂයකම ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න අවම කරලා විශ්වාසය වැඩිම කරලා එක්සත් ජාතික පක්ෂයේ අලිය තුලින් පරිම පක්ෂය විශ්වාසය තුලින් පක්ෂ ඉදිරියට ගෙනියන්න. අපි වෙනසක් නෑ. අපි එක්සත් ජාතික පක්ෂයක් වශයෙන් අලුත් මුහුණ වල තියාගෙන ඒ කටයුතු කිරීමත් තමයි අපිට තියෙන ලොකුම සම්පත ලෙස අපි සලකන්නේ. සමුජ ජනවලේ ඔබතුමාලා රජයේත් එක දීල් දානවා කියන කතාවක් තියෙනවා. ඔව් ඒගොල්ලෝ දීල් දාන එක පේනවා. විපක්ෂ කාර්යාලයේ තියෙනවා, කාර් තියෙනවා, අරමුදල් වල තියෙන ප්‍රශ්න යටපත් වෙලා තියෙනවා. ඒ වගේ නීති ඒගොල්ලන්ට නෑ. අපිට විතරයි තියෙන ප්‍රශ්න.
බලබල ගිහිල්ලා මහමුදුට පණිනවද නැත්නම් බේර ගන්න පුළ එක්සත් ජාතික පක්ෂයක් වතා එක්රොක් වෙනවද මතක තියාගන්න අපිට ජනවාරි මාසේ 8 වෙනිදා 2015 රට බාර දෙනකොට මේ වගේම දනගස්සපු ආර්ථිකය දුන්නේ අපිට දැන් පේන්නේ මිලියන 890ක් නිකරුනේ වැඩි ටිකක් මුදල් දැම්මා වගේ තමයි තියෙන්නේ ඉතින් මේ වගේ දෙයක් අපේ කාලේ වුණා නම් මොනවද කියන්නේ මුළු සංසාරෙම කඩාවැට වැටලා තියෙනවා කියලා කය ගහපි දැන් වෙලා වැලි ඇටයක්වත් වැටුන්නේ නැහැ වගේ තමයි තියෙන්නේ අපට අහන්න පුළුවන්න්නේ දැන් සැපද එක්සත් ජාතික පක්ෂය තුල වර්තමානයේ ඇති වී ඇබ්බිති අර්බුදයේ හේතුවෙන් වත්මන් ආණ්ඩුවට ශක්තිමත් පාලනයක් ක්‍රියාත්මක කළ හැකි බව අමාත්‍ය පවිත්‍රා වණ්‍යාරච්චි මහත්මිය පවසනවා ඉතපු ජනාධිපතිතුමා බොහෝ වෙලාවට කිව්වේ මම මේ ගැන දන්නේ නැහැ මම දැක්කේ පත්තරෙන් කියලා අග්‍රාමාත්‍යතුමා තනියෙන් රජය කරගෙන ගියා ජනාධිපතිතුමාට හිතන දේවල් ජනාධිපතිතුමා තනියෙන් කරගෙන ගියා මේක තමයි මේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇති වෙලා තියෙන තත්ත්වය මේ රටේ හැමතැනකම මරාගෙන මැරෙන දේශන පවත්තන සහරාන්ලගේ කණ්ඩායම ගැන මේ ජනාධිපතිතුමාට අගමැතිතුමාට කීප වතාවක්ම ගිහිල්ලා බුද්ධිආංශකව මෙහෙම දෙයක් රටේ යනවා බුද්ධිආංශ රටේ නායකින්ට දැනුම් දෙනවා ඒ අය නොඇසුනා කංශයේ සිටින ආරක්ෂක කවුන්සිලේවත් රැස් වෙන්නේ නැහැ මේ දින්නගේ විරෝධය නිසා අවසානයේදී කොළඹ නගරයේ මහා හෝටල් පුපුරා යනවා ආගමික සිද්ධාස්ථාන පුපුරා යනවා දැන් මෙවැනි තත්ත්වයකට මේ රට අදගෙන වැටුනේ රටේ තිබිච්ච නායකයන්ගේ තිබිච්ච මේ විවස්ථාව අච්චුව හින්දාම ඇතිවෙච්ච ප්‍රශ්නේ නිසා හැබැයි අද මේ මාතෘ භූමියට එහෙම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැත්තේ ගෝඨාභය ජනාධිපතිතුමා ජනාධිපති ධූරයේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා අග්‍රාමාත්‍ය ධූරයේ ඉන්න නිසා අපේ හර්ධ සාක්ෂිය අපිට සාක්ෂි දරනවා මේ මාතෘ භූමිය හරි දිශාවට යනවායි කියලා මේ වෙලාවේ තමයි ඔබේ අපේ රට නැගිට ගන්න තියෙන වෙලාව ජනාධිපතිතුමා වංචා දූෂණ වලට ඉඩ තියන්නේ නැතුව ඉතාම පිරිසිදු මාතෘ භූමියක් නිර්මාණය කරන්න වැඩ කරගෙන යනවා මේ වෙලාවේ එක්සත් ජාතික පක්ෂයේ අපි දන්නේ UNP කද බෙදිලා අලියා රනිල් වික්‍රමසිංහ කොළපාට එක පැත්තක සජිත් ප්‍රේමදාසලා තව පැත්තක විපක්ෂයවත් එකට ඉඳගෙන නායකත්වයක් සපය ගන්න බැරි නායකයෝ කොහොමද රටක් ඉස්සරහට ගෙනියන්නේ අද විපක්ෂය තමන්ගේ වැරැද්දෙන් කෑලි වලට කැඩිච්ච අවස්ථාවේදී තමයි අපට පුළුවන් වෙන්නේ ශක්තිමත් රජයක් මේ රටේ පිහිටවගෙන මේ රට නැගිට්ටව ගන්න වත්මන් රජයේ බලයට පත් වූ දින සිට රටේ ජනතාව විශාල වශයෙන් පීඩාවන්ට මුහුණ දෙමින් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසනවා ඒ ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ජනාධිපතිවරයෙක් මේ රටේ බිහි වෙලා තමන්ගේම කැබිනට්ටුවක් හදාගෙන මාස 6ක් තුල මේ රටේ සියලු අංශවලින් ජනතාව පීඩාවට ජනතාව අසීරුතාවයට පත් වෙන දේවල් තමයි හැමතැනම අහන්නේ ලෝක වෙළඳ පොලේ තෙල් මිල ඉතාමත් අඩු තත්වයකට පත් වෙද්දි ඒකේ සහනය දෙන්න බැරි ආණ්ඩුවක් පොහොර සහනාධාරය හරියට දෙන්න බැරි ආණ්ඩුවක් ඒ විතරක් නෙමෙයි රටේ ජනතාවගේ වී අස්වැන්න මිලදී ගන්නට බැරි ආණ්ඩුවක් අනිත් පැත්තෙන් රටේ අහිංසක එළවලු ඒ වගේ වගා කරන ගොවීන්ගේ අස්වැන්න මිලදී ගන්න බැරි ආණ්ඩුවක් ඒවට වැඩපිළිලක් නැති ආණ්ඩුවක් එම ආණ්ඩුව අද හොම්බෙන් බිම ඇනගෙන ඉන්න වෙලාවක මම ඉතාමත් පැහැදිලිව මේ රටේ ජනතාව වෙනුවෙන් ප්‍රකාශ කරනවා රටේ ජනතාවට අහස උසට දිව යන බඩු මිලත් එක්ක ඒ සහනය තෙල් මිලෙන් දෙන්න බැරි වෙච්ච ආණ්ඩුව තවදුරටත් බොරු රෝඩාකාරී ලෙස ජනතාව රවට්ටමින් ජනතාව ගොනාට අන්දමින් කටයුතු කිරීම මුළු මහත් රටේ ඉතාමත් අභාග්‍ය සම්පන්න තත්වයක් කියන එක ඉතාමත් පැහැදිලි හිතානිද්ද වෙන ඍණ ආර්ථිකයක් මේ රටේ උදා වෙනකොට අර මහලොකුවට උදන් යනපු මහලොකුවට පම්පෝරි ගහපු සමහර මැතිඇමතිවරුන් අද කුස්සියට වෙලා අද ගේමුල්ලට වෙලා ඉන්නවා කිසිම කෙනෙක් එළියට ඇවිල්ලා ප්‍රකාශයක් කරන්නේ නැහැ මේක තමයි තත්ත්වේ මහමැතිවරණය කල් දැමීම සඳහා විපක්ෂයේ ගත් උත්සාහයන් සියල්ල මේවන විට ව්‍යර්ථ වී ඇති බව හිටපු රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා ඒගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අද එක්සත් ජාතික පක්ෂය තාම භයානක කඩාවැටීමක් තියෙනවා. ඔවුන්ගේ පක්ෂය ඇතුලේ කැරි දෙයකට කැඩුනා. රනිල් පිල සහ සජිත් පිල. මේගොල්ලන්ට එල්ලෙන්න වැල් නැතුව හිටපු විපක්ෂෙට එල්ලෙන්න වලක් වුණා කොරෝනා රෝගය. කොරෝනා රෝගය හැදුලා රටබටේට රෝගීන් හසු වෙනකොට පාවිච්චි කරා කරුණාකල චන්දිකල්දා. චන්දිකල් ගියා. දැන් බලනවා දිගටම මේක දියා ගන්න පුළුවන්. එනිසා අධිකරණයට ගියා. අධිකරණයට ගිහලා බලාපොරොත්තු වෙන්නේ මොකක්වත් නෙමෙයි පළමු බලාපොරොත්තුව තමයි පරණ පාර්ලිමේන්තුව නැවත කැඳවා ගැනීම. දැන් මේ මැතිවරණය කොරෝනා හින්දා දින නියමයක් නොමැතිව කල් දාගන්න. පාර්ලිමේන්තුවක් නැති වුණාම අස්ථාවර වෙන රට මෙන්න මේ කාරණා ඔක්කොම දැන් ඒගොල්ලන්ට කරගන්න බැරි තත්ත්වයක් පත් වෙලා තියෙනවා. ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් පළඟැටි උදුරු සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී තිබෙනවා. මේ ඒ පිළිබඳව අප කළ සොයා බැලීමක්.
පසුගියදා මහත් ආන්දෝලනයක් ඇති කරමින් නැගෙනහිර අප්‍රිකාවෙන් ඇරඹුණු කාන්තාර පළඟටි උතුර මෙවන විට ඉන්දියාව දක්වාම පැතිරි ඇති පසුබිමක ශ්‍රී ලංකාවේද කහතිත් පළඟටියා නම් විශේෂයක් පැතිරෙමින් පවතින බවට අප මින් පෙර තොරතුරු වාර්තා කළා. ශ්‍රී ලංකාවේ දැනට පවතින පළඟටි උතුරු තත්ත්වය පිළිබඳ කෘෂිකර්ම සේවා අධ්‍යක්ෂ ජෙනරාල් WMW වීරකොන් මහතා මෙලෙස අදහස් පළ කළා. පරිසර සමතුලිතතාව වෙනස් වීම කෘෂි රසායන වැඩි වශයෙන් භාවිතය නිසා මෙම සත්ව විශේෂයන්ට ස්වාභාවික විලෝපිකයන් වන සත්වයින් විනාශ වීම මගින් ඔවුන්ට ඇති තර්ජන ඉවත් වීමත් සමග සහ පරිසර තත්ත්ව වෙනස් වීම නිසා ඔවුන්ගේ ගහණය වැඩි වෙන බව පරිසරවේදී සජීව චාමිකර මහතා අප කළ විමසීමකදී සඳහන් කළා. මෙතර කාන්තාර පළඟටි උදුර සැලකීමේදී මෙවන විට ඔවුන්ගේ ව්‍යාප්තිය කාන්තාරීකරණයේ වීමේ ලක්ෂණ පෙන්눔 කරන කලප ඔස්සේ සිදුවන බව පරිසරවේදී සජීව චාමිකර මහතා වැඩිදුරටත් සඳහන් කළා. මෙතර තවත් අසාමාන්‍ය සලඹ ගහණයක් පිළිබඳ තොරතුරු කැගිරාව වෙරුම්කුලම ප්‍රදේශයෙන් වාර්තා වුණා. මෙම ගහණය පලිබෝධකින් ලෙස හැඳින්වීමට සාධක වන ගහණය සීග්‍රෙන් වර්ධනය වීම වෙනස් වන පරිසරික ලක්ෂණවලට අනුවර්තනය වීම යන කරුණු මෙම ගහණය තුළ තවම හඳුනාගෙන නොමැති බවයි පරිසරවේදී සජීව චාමිකර මහතා සඳහන් කළේ. දැන් අවධානය රටවටා පුවත් කිහිපයක් වෙත. හිඟුරුබල් පිටිය රණව මාරකෑල්ල වන භූමිය අඹ වගාවක් සඳහා පුත්කලික ආයතනයකට ලබා දී ඇති බවට පවසමින් ප්‍රදේශයේ ගොවි ජනතාව විරෝධය පළ කර සිටියා. නව කන්දේ ඉඳලා කාළු ගස්ක් සිටේ ඉඳලා තමයි නාමල් වෙන හරහා හබරන කලාගව මේ ස්ථානට යන්නේ අලි මේ 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 මාර්ගය තමයි ඒකුණුගේ මාර්ගය. මෙම ප්‍රදේශයේ මාර්ගවල නිදහසේ වනාලීන් සැරිසරන බවත් අනාගතයේදී අඹ වගාව හේතුවෙන් වනාලි තර්ජනය වැඩි විය හැකි බවත් ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා. වැල්ලවාය වදින හෙළයාය කඳුරක්ෂිතේ හදිසියේ හටගත් ගින්නකින් අක්කර 15කට ආසන්න භූමි ප්‍රදේශයක් ගිනිගෙන සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. වන රක්ෂණ නිලධාරීන්ගේ දැඩි පරිශ්‍රමය යටතේ ගින්න පාලනය කිරීමට සමත්ව තිබෙනවා. වනාත විල්ලුව සිට පුත්තලම දෙසට රැගෙන යමින් තිබූ ලක්ෂ 5ක් පමණ වටිනා නීති විරෝධී පළු කොහඹ ඇතුළු තහනම් දැවතුකයක් පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙහිදී සකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවටගෙන ඇති අතර ඔවුන් පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මොනරාගල ඩබල් කුඹුර පරේයන් දිය ඇල්ලේ දියනැමට ගිය දරුවකු එහි ජලය පිරුණු වලකට ඇද වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙසේ මියුකුස් ඇත්තේ වැල්ලවාය මොනරාගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 7ක් පමණ වයසතේ පිරිමි දරුවෙක්. අතහැර දෙමු රජයේ ගොඩනැගිල්ලක් සමාජ විරෝධී ක්‍රියා සිදු කරන්නන්ගේ රජදහනක් බවට පත්ව ඇති පුවතක් රත්නපුර ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. දැටි ගංවතුර හා නායෑම් තත්වයන් හමුවේ අනාරක්ෂිත ස්ථානයක් ලෙස හඳුනාගත් භූමි භාගයක පිහිටි රත්නපුර කම්කරු දිස්ත්‍රික් කාර්යාලය හා නියෝජ්‍ය වන සංරක්ෂණ කාර්යාලය එම ස්ථානයෙන් ඉවත්කොට 2017 වසරේ වෙනත් පෞද්ගලික ගොඩනැගිල්ලක ස්ථාපිත කළේ පූර්ව ආපදා කළමනාකරණ පියවරක් වශයෙන්. එහෙත් එහි අතුරු ප්‍රතිඵල එතරම් යහපත් නොවන බවයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ. මෙම ගොඩනැගිලි සංකීර්ණයට යාපතව පිහිටි කඳුවැටි නායෑමේ අවධානය මකති ස්ථානයක් බව 2017 දී අනාවැකි පළ කළද මෙතෙක් එබඳු ආපතාවක් සිදු නොවන බවත් අතහැර දැමූ ගොඩනැගිලි ආශ්‍රිතව සමාජ විරෝධී ක්‍රියාවන් සිදුවන බවත් ප්‍රදේශවාසීන් පවසනවා. 2017 වසරේ මෙම ආයතනය වෙනත් පෞද්ගලික ගොඩනැගිල්ලකට ගෙන යාම හේතුවෙන් මාසිකව කුලී වශයෙන් රුපියල් ලක්ෂ 2කට වැඩි මුදලක් රජය විසින් ගෙවනු ලබන බවත් ප්‍රදේශවාසීන් පවසනවා. බලධාරීන්ගේ නිසි අවධානය යොමු නොවීම නිසා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ ගොදුරක් බවටද මෙම ගොඩනැගිලි සංකීර්ණයේ පත්වෙති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. වල් බිහි වී ඇති මෙම ගොඩනැගිලි සංකීර්ණය පළතායි ලෙස භාවිතා කොට මෙහි සිදුවන සමාජ විරෝධී ක්‍රියා මැඩරණ ලෙස ජනතාව අදහල බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ ස්ථානයේ හැකික්මනි
යථා තත්ත්වයට පත් කරලා එක්ක රජයේ යම් මොකක් හරි දෙයකට යොදා ගන්න එහෙම නැත්නම් මේක ගමේට ප්‍රජාශාලාවක් හරි මේක ලබා දෙන්න ඒ නිසා මේ දේ ඉට කළ දෙන්න ලෙස අපි බලධාරීන්ගේ ඉල්ලා සිටිනවා පොන්නගිල්ල අපි මේ අවස්ථාවේදී කියන්න කැමති කම්කරු ජනතාවගේ අවශ්‍යතා ඉටු කර ගන්න පුළුවන් රත්නපුර දිස්ත්‍රික්කයේ තිබිච්ච එකම කාර්යාලය තමයි මේ කම්කරු කාර්යාලය මින් ඔබට පේන කාර්යාලය තමයි වනාඩිබි කාර්යාලය මේ කාර්යාලය වසා දැමීමේ හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ තුල ජනතාවට අවශ්‍ය කරන අද අඩු වෙලා තියෙනවා රජයේ ගොඩනැගිලි වසා දැමීමේ හේතුවෙන් විශාල පාඩුවක් වෙනවා මේවා ජනතාවගේ අවශ්‍යතා ඉටු කරන්න පුළුවන් කරන ගොඩනැගිලි බවට පත් වෙන්නට ඕනේ ලොකු මේ පාඩුවක් මේක ඇත්තම කියනවා මේ බිල්ඩින් වලට වේදම් කළා තියෙන සල්ලි ඇත්තම කියනවා ඒව අත්හැරලා දාලා තියෙන්නේ මේ අපේම සල්ලි නෙමෙයි ඉතින් ඒ සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන් බෙම පුවත් ඇතුළු තවත් දේශ විදේශ ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා අපි විසෙන්න www.sethanews.lk අපගේ වෙබ් අඩවිය වෙත අපි යලි හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමග ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.